අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ගෙරෙන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත තැපැල් ඡන්ද විමසීම අද තෙවන දිනටත් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමු වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 532ක් දක්වා ඉහළට තවත් ආසාදිතයින් සොයා රට පුරා PCR පරීක්ෂණ टेनिस बोल तुल संगवा बंधनागारेट मत्कुडु जावारमक हेलिवे पहलवक पोलिस दले नव नाविक हमुदापति लेस निशांत उलुगे तेन महता पत्केरे प्रथमे नवधानयमु करमु देशीय पुवत् वेतट කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුලින් COVID-19 වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයන් 532 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ඊයේ දින නව ආසාදිතයින් 19 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට COVID-19 වෛරසය ආසාදිත සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 2665ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනේදී මෙරටින් COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයන් 19 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. මේ 19 දෙනා අතර ඕමානයේ සිට පැමිණි 4 දෙනෙක්, ඒ වගේම එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි 2 දෙනෙක්, කුණ්ඩසාලේ මෙම කන්දකාඩු සේවය කරන නිලධාරී මහත්මයෙක්ගේ ඥාතීන් 2 දෙනෙක්, ඒ වගේම සේනපුර රැඳවියන් 4 දෙනෙක්, කටුකැලියාව අර නැවත කැඳවුම් ලැබූ නිලධාරීන්ගෙන් කෙනෙක්, නොරොච්චෝලේ නිරෝධායන මධ්‍යස්ථානයේ 4 දෙනෙක් ඒ වගේම රාජාංගනයේ පුද්ගලෙක් සහ ලංකාපුර පුද්ගලෙක් හැටියට අපිට කියන්න පුළුවන්. COVID-19 වෛරසය ආසාදිත පුද්ගලින් හඳුනා ගැනීමත් සමග රාජාංගනයේ ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයකම PCR පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. ඊයේ දිනේ PCR පරීක්ෂණ තවදුරටත් රාජාංගනයේ 300කට අධික සංඛ්‍යාවක් කරලා තියෙනවා. දැන් පල්ලේ කැලේ ඊයේ කරනු ලැබුවා. ඊට අමතරව තන්තිරිමලියේ සහ රන්ටැඹිත් මේ අය සිටිනවා. මේ අය අද කිරීමට නියමිතව පවතිනවා. කොළඹ නගරයේ ඊයේත් PCR පරීක්ෂණ කෙරුණා. ඒ වගේ තවත් බොහෝ ස්ථානවල PCR පරීක්ෂණ කරනු ලබනවා. ඊයේ දිනේදී රාජාංගනයේ ප්‍රදේශයේ පුත්කලින් 300කට අධික පිරිසකගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කර තිබෙනවා. මෙවන විට රාජාංගනයේ ප්‍රදේශයෙන් COVID-19 වෛරස ආසාදිත පුද්ගලයන් 17 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. රාජාංගනයේ ප්‍රදේශයේ ලොක්ඩවුන් තත්ත්වයක තියෙනවා. එහි 12,000ක් පමණ ජනකායක් සිටිනවා. ට්‍රැක් 1 3 5 කියන ප්‍රදේශ අදාළ වෙනවා. මෙහිදී මේ ප්‍රදේශයෙන් ඉවත් වීමට හෝ පිටතට යෑමට හෝ ඇතුළට ඒමට හැකියාවක් නැහැ. නමුත් මේ අය සඳහා අවශ්‍ය කරන ආහාර පාන බෙදා දීමත් ඒ ප්‍රාදේශීය සිද්ධ වෙන අතර ඉල්ලීමක් තිබෙනවා. ආහාර පාන තියෙන ස්ථාන විවෘත කරන ලෙස මෙය ඇත්ත වශයෙන්ම ඉතා සැලකිලිමත්ව යම් ප්‍රමාණයක් විවෘත කිරීමේ කෙරෙහි අවධානය යොමු කරලා තියෙනවා. මෙමෙදි විට හඳුනාගෙන ඇති කොරෝනා වෛරසය ආසාදිත පුත්කලින්ගේ සංඛ්‍යාව 532ක්. වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙවන විට පුත්කලින් 666 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර පුත්කලින් 1988 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. පසුගියද කැකිරාව කිතුල්හිටියව ප්‍රදේශයේ කොරෝනා ආසාදිත හඳුනාගත් පුත්කලයා ඇසුරු කළ සීගිරිය පොලිසියට අනුයුක්තව සේවය කළ ඔහුගේ ඥාතියෙකු වන පොලිස් සැරේන්වරයෙකු සයින් නිරෝධායනයට ලක් කර තිබෙනවා. මේ හේතුවෙන් සීගිරිය පොලිසිය මහජන සම්බන්ධතා කටයුතු සම්පූර්ණයෙන්ම නවතා එම භූමියම ස්ථාපිත කර ඇති. දඹුල්ල මූලස්ථාන පොලිසිය නිලධාරීන් කණ්ඩායමකින් යුත් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මහජන සම්බන්ධතා කටයුතු මෙවන විට සිදු කරමින් පවතින බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. අදාළ පොලිස් නිලධාරියා හට කොරෝනා වෛරසය ආසාදිනේ වී ඇද්දයි පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින බව අප කළ විමසීමකදී සීගිරිය මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත කුමාර මහතා ප්‍රකාශ කළේ.
මෙතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකරමින් මුඛ අවරණ භාවිතා නොකරන ජනතාවට දැඩි ලෙස අවවාද කිරීමේ වැඩසටහන් කිහිපයක් දිවයිනේ නගර කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. तत्ते එంతా කරනකල මාක්ස් එක දා ගන්න නැතුම යනවා. ඔබ නීතිය කද? ඔව් නීතියත් අදයි අනිත් එක මේක බලක ගන්න ක්‍රමයක් ඈ. ඔහුතුමා කනට ආදරයක එහෙම නැද්ද මේ මොකද මේ මාක්ස් එක තාප්පුවේ දාගෙන නෙමෙයි ඔක දා ගන්න තියෙන ඔක දා ගන්න යන්න ඕනේ. දේශපාලකයන් වෙනුවට පොදු ජනතාව දිනබුන යුගයක් ආරම්භ කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ ගලිගමු ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමි. සමගි ජනබලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් ගලිගමුව ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කෝවිඩ් 19 අපි පරාජය කරා නම් කොහොමද දෙවෙනි රැල්ලක් ඇවිල්ලා තියෙන්නේ? දැන් ඔය කෝවිඩ් 19 මර්ධනය කරන වැඩපිළිවෙල ඔක්කොම අඩාලයි. මේ අත්තුන්ගේ හදවතේ හිතේ හැම තැනකම තියෙන්නේ මුළු ඇඟේම තියෙන්නේ 3-2 පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණය. අද වෙනකොට අපේ රටේ 130කට ආහාර පාන නැහැ. එක පාරක් 5000 දුන්නා, තව පාරක් 5000 දුන්නා, ඔක්කොම ඉවරයි. ඒ නිසා සමගි ජනබලවේගය අපි තීන්දුව කරලා තිබෙනවා. ආර්ථිකයේ නැවතත් වරක් ගොඩ නැගිනකම් අනිවාර්යෙන්ම මාසකට පවුලකට 20000 බැගින් ලබා දෙන්නට අනිවාර්යෙන්ම කටයුතු කරනවා කියලා අපේ ප්‍රතිවාදීන් භූමි තෙල් ගෑවුණු ගැරන්ඩිය වගේ 20000 වැඩසටහනට බය වෙලා. ඒ අය කියනවා කොහෙන්ද මේව කරන්න සල්ලි කියලා. වැඩක් කිරීමේ උමනාවක් තියෙනවා කැපවීමක් තියෙනවනේ සල්ලි කියන කාරණාව ප්‍රශ්නයක් නෙමෙයි පියක් එලෙස සංවර්ධනයේට මුදල් හොයාගත්තා පුතත් එසේමයි සමගි ජනබලවේගයේ අපි ක්‍රියාත්මක කරන්නේ නව වැඩපිළිවෙළ නව දර්ශනය නව යුගය මේ නව යුගය තුළ ජයග්‍රහණය කරන්නේ දේශපාලනීය නොව පොදු ජනතාවන ඔබයි කියන එක මම මේ අවස්ථාවේ කියනවා ඊට වශයෙන්ම අපි මෙදාපාර ගලිගමුවක් දිනනවා ඈගලු දිස්ත්‍රික්කයක් දිනනවා තුන් කෝරළේ හතර කෝරළේ දෙකම දිනනවා අපි ආණ්ඩුවකුත් පිහිටවනවා ආණ්ඩුව පිහිටවලා ඇය 24ක් ඇතුළත තෙල් මිල අඩු කරනවා කියන එක මම සම්මුණාසයට කියනවා ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දීමට නොහැකි වූ රජයට කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීමටද නොහැකි වූ බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ බේගම් ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. දැන් පාලනය කළ වැඩක් නැහැ. ගන්න හැම එකම ප්‍රශ්නයක් බවට පත් වෙනවා. අපි කිව්වා පරීක්ෂා කරන්න කියලා. ඒක කරේ නැහැ. වොමනා නැහැ කිව්වා. අපි කව දවසට 5000ක් පරීක්ෂා කරන්න. එහෙම කරා නම් බලන්න. අද කී දෙනෙක්ව පරීක්ෂා කරන්න පුළුවන්ද කියලා. WHO ගේ ප්‍රධානියා කිව්වේ මොකද්ද? ටෙස්ටිං, ට්‍රේසිං, අයිසොලේටින්, ට්‍රීටින්. පරීක්ෂා කරන්න. එහෙනම් කොහෙද අනික් අයත් සම්බන්ධුනේ කියලා හොයලා බලන්න, සෝදිසි කරන්න. ඒ අය තනි කරන්න. ඒ අයට සුව වෙන්න බෙහෙත් කරන්න. කොරෝනා රෝගීන් අද 2600ක් ඉන්නවා. දවස් 104කින් මේක වැඩි වුණා. අපිට ආර්ථික අර්බුදය පාලනය කරන්න බැරි වුණා. දැන් තියෙන ආර්ථිකය දිහා බලන්න. කොරෝනාත් පාලනය කරලා කොරෝනාත් වැඩි කරගත්තා. හැම තැනම අපේ කර්මාන්තශාලාවල රැකියා නැහැ. නැත්තම් පුද්ගලිකංශයේ රැකියා කරන අයගේ පඩි අඩු කළා. දීමනා අඩු කළා. රජයේ ඉන්නවා නම් දීමනා දෙන්නේ නැති. තව ටිකක් තල් ඕක ගියොත් මොකද වෙන්නේ? කොරෝනා පාලනය කරන්නේ නැතුව දැන් හැම තැනම පැතිරෙන මිනිස්සු බයයි. ආපහු වැහුවොත් අපේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩිනවා. ඒක නවත්ත ගන්න ඕනනේ. මේ ආණ්ඩුවට මේක කරන්න බැරි වුණා. පරීක්ෂණ කරන්න බැරි වුණා. කොරෝනා පාලනය කරන්න, gedara aarthike hadanna, අතට සල්ලි දෙන්න, පස්වෙනිදා එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දෙන්න. 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද තෙවන දිනටත් ආරම්භ වුණා.
එළපෙන මහමැතිවරණට අදාළව තැපැල් ඡන්ද විමසීමේ කටයුතු අද දෙවන දිනටත් සිදු කෙරෙනවා. මේ වෙනතෙක් පැවති තැපැල් ඡන්ද විමසීමේ කටයුතු සාමකාමී සහ නිරෝධායන නීති රීති වලට අනුකූලව සිදු වූ බවයි මැතිවරණ නිරීක්ෂකයන් ප්‍රකාශ කළේ. පසුගිය 13 වනදා ආරම්භ වූ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු ලබන 17 වනදා තෙක් පැවැත්වීමට නියමිත අතර අද උදැසන 9ට ආරම්භ වූ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු පස්වරු 4ට අවසන් වීමට නියමිතයි. आरक्षक अंश सौख्य अंश डिस्ट्रिक्ट लेखम कार्यालय सह मेतिवर्ण कार्यालय हेर सेसू राज्य आयतन तेपल चंद विमसीमे कटूत अद सिदुकेरनातर आरक्षक अंश सौख्य अंश डिस्ट्रिक्ट लेखम कार्यालय सह मेतिवर्ण कार्यालय वल तेपल चंद विमसीमे कटूत लपन दहस्य सा दाहत्यान देदिन पेवत्वीमट नियमिताई එම දිනවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයන්ට එළඹෙන 20 වෙනිදා සහ 21 වෙනිදා වෙන් කර තිබෙනවා. මේ අතර කුරුණා වසංගත තත්ත්වයේ හේතුවෙන් කල්දෙමුණු රාජාංගන ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු සිදු කිරීම සඳහා ඉදිරියේදී වෙනත් දිනයක් ලබා දීමට නියමිතයි. මෙතර මෙතිවර්ණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙන අතර එහිදී ඉදිරි මෙතිවර්ණ කටයුතු වලට අදාළ කරුණු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බවයි මෙතිවර්ණ කොමිසමේ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාවේ 24 වන නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අඩ්මිරාල් නිශාන්ත උළුගේතන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර තිබෙනවා. අඩ්මිරාල් නිශාන්ත උළුගේතන මහතා ශ්‍රී ලංකාවේ 24 වැනි නාවික හමුදාපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර තිබෙනවා. අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී නව නාවික හමුදාපතිවරයා ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගන්න ලැබුවා. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදේශිෂ්‍යකු වන ඒ මහතා 1985 වසරේදී ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස නාවික හමුදාවට එක්වී තිබෙනවා. 1987 වසරේදී උප ලුතිනන්වරයෙකු වශයෙන් අධිකාරියට පත් උළුගේතන මහතා 2015 වසරේදී රියා අඩ්මිරාල් ධූරයට පත් කර තිබෙනවා. නව පදවියට පත්වීමට පෙර උළුගේතන මහතා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ධූරය හොබවනු ලැබුවා. ඔහු නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානයේ බාර ආඥාපති වශයෙන්ද සේවය කර තිබෙනවා. නිශාන්ත උළුගේතන මහතා රණචුර විශිෂ්ට සේවා විභූෂණ උත්තම සේවා ආදී පදක්කම් රැසකින්ද පිදුම් ලබා තිබෙනවා. දේශපාලන පක්ෂයක අරමුණ විය යුත්තේ රාජ්‍ය පාලනය දිනා ගැනීම මිස පක්ෂ පාලනය දිනා ගැනීම නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ වැලිගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන තවත් ජන හමුවක් පසුගියදා වෙලිගම්බ ප්‍රදේශයේදී පැවැත්ුණා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් එක්සත් ජාතික පක්ෂය අද දවසින් දවස දියාරු වෙමින් පවතිනවා. එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා මේ න්‍යායයම තම දරුණු ලෙස බලපාලා තියෙනවා. මේ දෙකෝගේ ඡන්ද අඩුවීම නිසා සම්බන්ධන් විරුද්ධ පක්ෂ නායකයා වේදයි කියලා මට තියෙනවා සැකයක්. මේ දිස්ත්‍රික්කයේ තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට වැඩිම ඡන්ද ප්‍රමාණයක් ප්‍රතිශතයක් ලබා දුන්නේ. පොඩ්ඩක් නැත්තම් අරෙන් විරුද්ධ වුණොත් මෙහෙන් විරුද්ධ වුණොත් ගෝඨාභයගේ වැඩ පිළිවෙල ගෙනියන්න බෑ. එහෙමනම් ඒකට යන්න ඕනේ යාගේ නියෝජනය කරන පක්ෂයේ අගමැතිවරේ යා නියෝජනය කරන පක්ෂයේ කැබිනට් මණ්ඩලය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන කියන එක අපි ගමනාන්ත කරනවා. මෙවර මහමැතිවරණය සඳහා යුද හමුදාව යෙදවීමට කිසිසේත් කටයුතු නොකරන බව යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ මහනුවරදී මාධ්‍යවේදී අදහස් දක්වමින් මැතිවරණයට යුද හමුදාව සම්බන්ධ කර ගැනීමට කිසිදු බලාපොරොත්තුවක් නැහැ. ශ්‍රී ලංකා පොලිසියේ වගකීම මැතිවරණ කොමසාරිස්තුමාගේ උපදෙස් අනුව ඒ ඉල්ලීම් වලට අනුව ක්‍රියා කිරීම යම්කිසි ආකාරයක සහාය වීමේ අවශ්‍යතාවයක් පොලිසියෙන් දැනුම් දුන්නොත් ඒ සඳහා සහාය වීමට යුද හමුදාව සෑම ස්ථානයකම සූදානම් කරලා තියෙනවා මිසක් කිසිසේත් මැතිවරණයට සම්බන්ධ වීමට අපි බලාපොරොත්තුවක් නැහැ. එළඹෙන මහමැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්
දැන් මේ වසංකතය අපිට මේ වගේ ඉතාම සාර්ථක ලෙස පාලනය කරගන්න පුළුවන් වුණේ ඒක හමුදා බුද්ධිංශය මේකට යෙදුව නිසා මේ මැතිවරණයේ කල් දාන තියෙන කඩප්පල් ක්‍රියාවද්ද කියලා මේ කොරෝනා නැවත ජනතාව අතර ගහලා ජනතාව තුළ භීෂණයක් ඇති කළා ඡන්ද පොළට යන එක වළක්වලා ඡන්ද සංඛ්‍යාව අඩු වෙන තරමටම ඔවුන්ට වාසි දැන් ආයේ කොරෝනා ඇවිල්ලා මහලවට කොරෝනා කුසලානේ ගන්නත් වගේ කතා කරුවේ දැන් මේක පාලනය කරගන්න බැරුව ගියා ආණ්ඩුවට මේක වෛද්‍යංශ වලට නෙමෙයි මූලිකත්වය දුන්නේ මේ කොරෝනා යුද්ධය දිනන්න බෑ හමුදාවට මේගොල්ලෝ අන්ත පරාජය පත්වෙනවා කියන එක ස්ථිරවම දන්නවා කොරෝනා වෛරසය මැඩ පවත්වන්න අවශ්‍ය සියලු කටයුතු අතිගරු ජනාධිපතිතුමා සහ ආණ්ඩුව කරගෙන යනවා දැන් අපි මාස 8ක් පාර්ලිමේන්තුව වහලා ජනාධිපතිවරයා පත් කරා අතර පස්සේ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති සහ වැඩසටහන් ඉස්සරහට array යන්න අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව තියෙන්න ඕන මුදල් අනුමත කරා ගන්න ඕන ප්‍රතිපත්ති අනුමත කරා ගන්න ඕන මැතිවරණයට සියල්ල ලෑස්ති කරාට පස්සේ කොරෝනා දෙවෙනි රැල්ල ආපු ගමන් මේ කට්ටිය මැතිවරණ වේදිකාවෙන් අයින් වුණා පෙරේද ඉඳලා ඒ රැලි මාලාව නැවැත්තුවා. ඒගොල්ලෝ කිව්වේ මැතිවරණට අපි බයයි කියලා. අපි බය වුණේ නැහැ මැතිවරණට ලෑස්ති වුණා. ජනතාව ලෑස්ති වුණා. දැන් ඒගොල්ලෝ මැතිවරණට බයයි. කොරෝනා වලට බයයි. වර්තමාන ජනාධිපතිවරයාට සජිත් ප්‍රේමදාස මහතා සමග කිසිදු ගැටලුවකින් තොරව කටයුතු කළ හැකි බව සමගි ජනබලවේගයේ කලුතර දිස්ත්‍රික් අපේක්ෂක කුමාර් වෙල්ගම මහතා පවසනවා. ඒ මතුගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් 100ට 2ක්වත් 100ට 3ක්වත් අද මිනිස්සු එක්සත් ජාතික පක්ෂයේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එහෙමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද නායකයා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතෑරලා ගිල පොට්ටුවෙන් තරඟ කරනවා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් දියවැල ගියා. තව මම හිතන්නේ අගෝස්තු මාසයේ පස්සෙන් දැම තියෙන මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පක්ෂයත් දියවැල යනවායි කියන එක මම කියන්න ඕනේ. ජනාධිපතිතුමා හිටියට ප්‍රශ්නයක් නැහැ. මොකද ජනාධිපතිතුමාට 19 වෙනි ව්‍යවස්ථාව යටතේ බලයක් නැහැ. ඉතින් ඒකයි මම අපි තමුන් අන්සගේ ඉන්නන්නේ. මම හිතන්නේ එතුමාට සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක යන්න පුළුවන් මේ ගමන. අවුරුදු 52යි. ජාතික ජන බලවේගයේ සෙසු දේශපාලන පක්ෂවලට එරෙහි විකල්ප දේශපාලන බලවේගයක් ලෙස කටයුතු කරන බව එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක විජිත හේරත් මහතා පවසනවා. ඒ උඩුගම්බල ප්‍රදේශයේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දැනට තියෙන තත්ත්වයේ අනුව මැතිවරණයේ කල් දැමීමක් අවශ්‍ය වෙයි කියලා අපි හිතන්නේ නැහැ. මේ තවත් වර්ධනය වුණොත් සලකා බැලීමක් කරන්න වෙයි. කලින් කිව්වේ කොරෝනා ඉවරයි වර්ධනය කරා කියලා. දැන් තහවුරු වෙලා තියෙනවා තාක්ෂණික කමිටුව මාස එකමාරක් යනකම් එකතු වෙලාවත් නැහැ කියලා. ඒ කියන්නේ මේක හැල්වට ලක් කරලා තියෙනවා. 2015 මහ බැංකුව කැඩුවයි කියලා දැන දැන තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයත් එක්ක හවුල් ආණ්ඩුවක් හැදුවා. ජාතික ජනබල වේගය සහ ඔය කියන පක්ෂ තුනත් එක්ක අපේ ගැටුමක් තියෙනවා. වෙනස් ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් ඇතුව තමයි ජාතික ජන බල වේගය විකල්ප දේශපාලන බලයක් විදියට ඉදිරියට එන. ටෙනිස් පන්දු උපයෝගී කර ගනිමින් කලුතර මල්වත්ත බන්ධනාගාරයේ රැඳවියන්ට මත්ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ තොගයක් සැපයූ පුද්ගලයන් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පුවත ඇතුළු රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් ටෙනිස් පන්දු උපයෝගී කර ගනිමින් කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රැඳවියන්ට හෙරොයින් දුම්කොළ ඇතුළු භාණ්ඩ සැපයූ පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. ඒ කළුතර උතුරු පොලිසියට ලද තොරතුරක් මතයි. එහිදී සැකකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. වැල්ලවාය තෙලුල්ල ප්‍රදේශයේ වගකර ඇති මාළු මිරිස් වගාවන් රසක් මෙවැනි විට විනාශයටපත් වී තිබෙනවා. මයිටි සහ කොලකොඩල් නැමැති රෝගයක් හේතුවෙන් මෙම මාළු මිරිස් වගාව විනාශ වී ඇති බවයි ගොවීන් ප්‍රකාශ කළේ. මෙම ගැටලුව සම්බන්ධයෙන් ප්‍රදේශයේ කෘෂිකර්ම බලධාරීන් දැනුවත් කළද තමන්ට තවමත් නිසි විසඳුමක් නොලැබුණු බවයි එම ගොවීන් චෝදනා කරන්නේ. මේ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කර කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙස ගොවීන් රජයෙන් ඉල්ලා සිටිනවා. එත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයේ අවසන් මෙම පුවත් ඇතුළු තවත් දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා අපි විසින්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත අපි යලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.